Hello, my dear children. Vidubima English, අපේ ආදරණීය දූපුතුන්ට අද අරගෙන ඉන්නේ 6 වසරේ පාඩමක්. ඒ තමයි 6 වසරේ ඔයාලගේ ඉංග්‍රීසි වැඩපොතේ පිටු අංක 12 5වෙනි ක්‍රියාකාරකම. මේක ඔයාලගේ දෙවෙනි වාරයට අදාළ වෙන පාඩමක්. ඉතින් ආදරණීය දූපුතේ ඔයගොල්ලෝ දැන් ඔයාලගේ verb book එක ළඟට අරගෙන මේ අදාළ පිටුව පෙරලගෙන ඒ ක්‍රියාකාරකමට සූදානම් වෙන්න. හරි. මගේ ආදරණීය දූපුතුනි, අපි යමු දැන් ඇක්ටිවිටි එකට. ඒකේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න බලන්න මුලින්ම complete the following sentences. ඒ කියන්නේ පුතේ පහත සඳහන් වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා. දැන් ඔයාලට ඇක්ටිවිටි එක බලවම පේනවා ඒකේ පින්තූරයක් දීලා තියෙනවා. අන්නේ picture එක යටින් sentences පහක් දීලා තියෙනවා. එතකොට ඒ sentences පහ අපි complete කරන්න ඕනේ picture එක දිහා බලලා ඒකට අනුව. මේකෙදි පුතේ ඔයාලට අවශ්‍ය වෙනවා ඔයාලා දෙවෙනි වාරේ ඉස්කෝලේ ගියාම ඉගෙන ගන්න ඇති be verbs තුනක්. ඒ තමයි දැන් ඔයාලට මතක් වෙයි am, is, are. එතකොට ඊට පස්සේ ඔයාලා ඉගෙන ගත්තා ඒකත් එක්ක කොහොමද main verb එකක් පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ am, is, are කියන be verbs තුනත් එක්ක main verb එකක් ආවොත් අපි ඒකට ing එකතු කරනවා කියලා ඉගෙන ගත්තා. ඔයාලා දෙවෙනි වාරේ මුලදිම මේක ඉගෙන ගන්න ඇති. අන්නේ දැනුම අවශ්‍ය වෙනවා පුතේ මේ ඇක්ටිවිටි එක කරන්න. දැන් මම ඔයාලට examples ටිකකුත් පෙන්නන්න. එතකොට ඔයාලට මතක් වෙයි ඔයාලා ඉස්කෝලේදී ඉගෙන ගත්ත පාඩම. अरे मैं एग्जांपल लेके देंग होंदे බලන්න am am ඊළඟට second sentence එකේ is is third sentence එකේ are are am is are මේ තුන තමයි ඔයාලා දෙවෙනි වාරේ මුලදීම be verbs කියලා ඉගෙන ගත්තේ. එතකොට පුතේ දැන් මේ sentence එකේ මම එකම sentence එකක් තමයි ගත්තේ ඔයාලට පහසු වෙන්න මේකේ ප්‍රධාන ක්‍රියාපදේ. එහෙම නැත්නම් main verb එක. ඉංග්‍රීසි වලදී කියන්නේ ප්‍රධාන ක්‍රියාපදයට main verb එක කියලා. එතකොට මේකේ main verb එක වෙන්නේ L E A R N learn. එතකොට හොඳට බලන්න am එක learn use කරද්දිත් අපි ing පාවිච්චි කරලා තියෙනවා. is එක learn use කරද්දිත් ing පාවිච්චි කරලා තියෙනවා. are එක learn use කරද්දිත් ing පාවිච්චි කරලා තියෙනවා. එතකොට ing එකතු වුනහම learn කියන verb එකට අපි pronounce කරන්නේ learning කියලා. තේරුණාද? ඔයාලට මතක් වෙන්න ඇති දැන් පාඩම. එතකොට පුතේ am කියන be verb එක අපි පාවිච්චි කරන්නේ I කියන subject එක විතරයි. subject තමයි English sentence එක මුලින්ම ඉන්නේ. එතකොට is කියන be verb එක අපි පාවිච්චි කරන්නේ singular subjects එක. ඒ කියන්නේ he, she, it, teacher, boy, girl වගේ. ආ කියන be verb එක අපි පාවිච්චි කරන්නේ plural subjects එක. we, you, they, teachers, boys, girls වගේ. මේ ටික ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මම දැන් මෙතනදි කරේ මතක් කිරීමක්. Okay, my dear children. නැවතත් බලන්න ඔයගොල්ලන්ගේ picture එකයි ඊට යටින් තියෙන sentences ටිකයි. Sentence number 1. A ship is. පුතේ මෙතන ship S H I P ship කියන්නේ නැව. එතකොට ඔයාලට පේනවනේ පින්තූරේ නැවක් තියෙනවා. ඒ නැව යාත්‍රා කරමින් තියෙන්නේ. එතකොට එහෙනම් ඔයාලා දැන් කියන්න ඕනි නැවක් යාත්‍රා කරමින් තියෙනවා මොහොතේ කියලා. ඒක කියන්න අවශ්‍ය කරන words මම ඔයාලට මේක පැහැදිලි කරාට පස්සේ සඳහන් කරන්නම්. ඊළඟට number 2 some birds. පුතේ B I R D S birds කියන්නේ කුරුල්ලෝ. ඔයාලට picture එකේ පේනවා කුරුල්ලෝ වගේ අහසේ පියාඹමින් ඉන්නවා. ඊළඟට some fish F I S H fish කියන්නේ මාළුවෝ. ඒකත් ඔයාලට පේනවා අර මොහොතේ මාළු වර්ගයක් පීනමින් ඉන්නවා. ඊළඟට number 4 a woman. පුතේ W O M A N woman කියන්නේ කාන්තාව. ඒතකොට a woman Kansa works. Number 5, a flag. F-L-A-G flag. Flag kiyanne puthe kodiya. එතකොට a flag කොඩියක්. ඔය ටික තමයි පුතේ sentence එකේ තියෙන ඔයාලට දීලා තියෙන සම්පූර්ණ කරන්න දීලා තියෙන sentence වල දැනට දීලා තියෙන words වල තේරුම්. එතකොට ඔයාලා ඊටු ටික තමයි මේකේ දැන් සම්පූර්ණ කරන්න ඕනි අර ඉගෙනගත්ත ව්‍යාකරණ පාඩම පාවිච්චි කරලා. Activity එක කරගෙන යන්න ඔයාලා මේ words පාවිච්චි කරන්න. Sail यात्रा करना, फ्लाई पियासार करना, स्विम पिहिनना, ऑब्सर्व निरीक्षण करना, the environment परिसरय, फ्लटर कोटिया सुलंगेही लेला देना, फ्लटर මේටිකත් ඔයාලට වැදගත් වෙයි පුතේ SEAC කියන්නේ මොහොත එතකොට In the sea කියන්නේ මොහොතේ SKY sky අහස In the sky අහසේ In the sky අහසේ විදුබිම ඉංග්‍රීසි අද ගෙනාව පාඩමත් අපේ ආදරණීය දූ පුතුන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාඩම හොඳින් තේරුම් ගන්නත් ඔයගොල්ලන්ට හැකියාව ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මේ ඇක්ටිවිටි එක කරලා තියන්න. ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට මම පිළිතුරු ටික ඉදිරිපත් කරනවා. ඒ වගේම මගේ ආදරණීය දූ පුතුනේ ඔයගොල්ලෝ අද නම් එකතු වෙන්නේ ඉස්සලාම අපේ විදුබිම ඉංග්‍රීසි YouTube channel එකත් එක්ක. ඉතින් channel එක subscribe කරන්න. ඒ වගේම දැනටත් අපේ විදුබිම ඉංග්‍රීසි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය දූ පුතුන් අපේ channel එක ගැන ඔයාලගේ අනිත් යාළුවන්ටත් කියන්න. channel එක subscribe කරන්න කියලා කියන්න. හැමදාමත් ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ නංවන්න විදුබිම ඉංග්‍රීසි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඔයගොල්ලන්ට වටිනා පාඩම් ඉතාමත් සරලව අරගෙන එනවා සිංහල පැහැදිලි කිරීම සමගින්ම.